දවසක් ඔයාලා හැමෝටම ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ scanf කියන ස්ටේට්මන්ට් එක නැත්නම් scanf කියන pre-defined function එක ගැන අපි කලින් වීඩියෝ එකේ කතා කරා printf function එක ගැන ඉතින් ඒ වගේම මේ scanf function එක stdio.h කියන header file එක යටතේ තියෙන function එක එතකොට අපි user කෙනෙක්ගෙන් මොනවා හරි input එකක් ගන්නවා නම් අපේ program එකට ඒකට තමයි අපි මේ scanf කියන function එක normally use කරන්නේ. ඉතින් මේ function දෙක printf scanf function දෙක අපේ program එකට ඕන නම් අපිට include කරගන්න ඕනේ stdio. කියන header file එක. මම ඉස්සෙල්ලා මේක කරනවා. include stdio.h කියන header file එක මම දැන් include කරලා තියෙන්නේ. in void එතකොට මේ තමයි අපේ program එක basic structure එක. දැන් අපි බලමු user කෙනෙක්ගෙන් මොනවා හරි input එකක් කොහොමද අපි අපේ ප්‍රෝග්‍රෑම් එකට මේ scanf හරහා ගන්න කියලා. මුලින්ම මම වේරියබල් එකක් integer වේරියබල් එකක් ගන්නවා number කියලා. එතකොට ඊට පස්සේ මම දානවා scanf මේක වෙලා pre-defined function එකක් %d and number. එතකොට scanf statement එක සාමාන්‍යයෙන් අපි normally ලියන්නේ මෙන්න මෙහෙමයි. يعني scanf %d කියන්නේ මෙතන මේ අපි ගන්න variable එකේ data type එක. ඒ කියන්නේ අපි මෙතනින් user input කරන්නේ integer type data එකක්. ඉතින් ඒක represent කරන්න තමයි අපි මෙතෙන්ට %d ගත්තේ. එතකොට user enter කරන කුමන හෝ value එක කුමන හෝ integer value එක මෙන්න මේ number කියන variable එක ඇතුළට දාන්න කියලා තමයි මේ scanf function එකෙන් කියන්නේ. ඒකට අපි මේ variable එකට දැන් printf වල නම් අපි සාමාන්‍යයෙන් variable එක විතරයි use කරේ. නමුත් අපි input එකක් කියන්නේ user එකෙන් input එකක් ගන්නවා නම් අපි මේ and sign එකත් එක්ක variable එක දානවා. එතකොට තමයි user input කරන ඒ value එක මෙයා මේ variable එක ඇතුළට දාගන්න මේ number කියන variable එක ඇතුළට දාගන්නේ. ඉතින් මම මේක print කරලත් පෙන්නන්නම්. නිකම්ම මම print කරන්නම්. බලමු අපි compile and run දීලා දැන් මෙතන ඔයාලට පේනවා මේ cursor එක blink වෙනවා. ඒ කියන්නේ මොනවා හරි type කරන්න පුළුවන්. මම enter කරනවා 20. ඉතින් මට හපව් 20 යා print කරලා මෙන්න මේ printf එකෙන් print කරලා පෙන්නලා තියෙනවා. එතකොට අපිට මේ වගේ පුළුවන් user ගෙන් ඕනම value එකක් මේ අපේ program එකට ගන්න. ඉතින් මෙතනට float හරි double හරි අපි හිතමු double value එකක් ගන්නවා කියලා. එතකොට අපි scanf එකේ මේකට අපි කියන්නේ මම කලින් වීඩියෝස් වල කතා කරා මෙතෙන්ට මෙන්න මේ percentage එකත් එක්ක දාන අකුරට අපි කියන්නේ conversion specifier කියලා. ඉතින් ඩබල් වලදී අපිට අපි යූස් කරන conversion specifier එක තමයි long float LF කියන එක. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ මේ දැන් printf එකකදී long float يعني doubles වලට අපි යූස් කරන්නේ f විතරයි. يعني float එකකට අදාළ specifier එකම තමයි printf එකකදී يعني යම්කිසි දෙයක් double value එකක් output කරද්දී අපි මෙතනට මේ අපි specifier එක විදිහට දාන්නේ double උනත්. මොකද දැන් scanf එකකදී double value එකක් long float වලින් ගන්න උනාට අපි ඒක output කරන්නේ float එකක් විදිහටමයි. ඒ දේ මතක තියාගන්න. එතකොට මෙතන float value එකක් වුණත් double value එකක් වුණත් output එක නැත්තම් printf එකකට අපි ගන්නේ %f එක.
float value එකක් scanf එකකට ගන්නවා නම් percentage f double value එකක් scanf එකකට ගන්නවා නම් percentage lf. ඒ දෙක තමයි ඒ float සහ double වල තියෙන වෙනස්කම් දෙක. එතකොට මම මේකත් compile and run දෙන්නම්. 20ම දෙනවා. එතකොට 20යි දශම ස්ථාන 6ක්. මොකද මේ දශම ස්ථාන 6 කියන්නේ එයා default ගන්න දශම ස්ථාන 6. අපිට ඕන නම් මෙතන .2 දාලා දශම ස්ථාන 2කට ගන්න පුළුවන්. මේ .1 එකත් එක්ක දෙන number එක තමයි එයා දශම ස්ථාන විදිහට මෙතන පේනවා ඇති 20යි දශම බිංදුවයි බිංදුව විදිහට ගත්තා මෙතන .2 දුන්න නිසා. ඉතින් ඔහොම තමයි scanf එකට යූසර්ගෙන් අපි value එකක් ගන්නෙ. මම පොඩි ප්‍රෝග්‍රෑම් එකක්, ඒ කියන්නේ මම කලින් වීඩියෝ එකේ printf වලදී ගත්ත උදාහරණෙම මම මේකට ගන්නම්. මම printf වලදී ගත්ත numbers දෙකක් ක values අපිම assign කරලා ඒකේ sum එක ගත්තා. මම දැන් numbers දෙකක් declare කරලා මොනවා හරි variable දෙකක් declare කරලා යූසර්ගෙන් ඒකට inputs අරන් මම sum එක අරන් පෙන්වන්න තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එකේදී හදන්නේ. එතකොට ඒකටත් කලින් වගේම මම මේකට int numbers දෙකක් use කරනවා. ඒකට variable දෙකක් හදන්න ඕනි ඉස්සෙල්ලාම. මම ඒකට int number 1 int number 2 and sum කියලා මම variable තුනක් හදනවා. එතකොට මම කලින් වීඩියෝ එකේදී කිව්වා යූසර්ගෙන් දෙන inputs වලට ඇරෙන්න අනිත් අපි හදන අපි calculation වලට හදන මොනවා හරි variables තියෙනවා නම් ඒකට අපිට initial value එකක් assign කරන්න පුළුවන්. ඒ නිසා මම මෙතන sum එකට විතරක් initial value එකක් assign කරනවා. මොකද මේ number 1 සහ number 2 මම ගන්නෙ යූසර්ගෙන්. එතකොට යූසර් මොකක් enter කරයිද දන්නේ නැති නිසා අපිට මෙතන initial value එකක් මේ number 1ට number 2ට දෙන්න බෑ. මොකද sum එක යූසර් නෙමේ enter කරන්නේ. sum එක අපි හදා ගන්න ඕන දෙයක්. ඒ නිසා ඒකට මම බිංදුව assign කරනවා. එතකොට මම යූසර්ට දෙනවා message එකක්. මොකද දැන් යූසර් දන්නේ නැහැ නිකන් cursor එක blink වුණාට යූසර් දන්නේ නැහැ මට මම මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එකට කරන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා මම යූසර්ට දෙනවා ඉස්සෙල්ලාම enter කරන්න කියලා number එකක්. දැන් මේකෙදි වෙන්නේ යූසර්ට දැන් පෙන්නනවා මේ console window එකේ enter number 1 කියලා. එතකොට මෙන්න මේක type වෙලා මෙන්න මෙතනින් cursor එක blink වෙවි තිබෙනවා. ඊට පස්සේ මට මෙන්න මෙතෙන්ට ඊට පස්සේ මේ number 1 කියන variable එකට user මේ දැන් enter කරන number 1 එක විදිහට enter කරන value එක මම number 1 කියන variable එක ඇතුළට දාගන්න ඕනේ. ඒකට මම use කරන scanf function එක මේ value එක integer value එකක්. ඒ නිසා %d use කරනවා. මේක variable එක ඇතුළට දාන්න මම end එකත් එක්ක number 1 කියන variable එක දෙනවා. ඉතින් මේ සිද්ධියම තමයි second number එකටත් එන්නේ. මම මේකම copy කරලා ගන්නම්. enter කරන්න කියලා දෙනවා මම number 2. ඒ වගේම number 2 කියන variable එක ඇතුළට මම ඒ user enter කරන දෙවනි number එක දාගන්නවා. ඒකත් integer number එකක්. ඒ නිසා මම මේකටත් %d එක තමයි specify එක විදිහට use කරන්න. දැන් මට ඕනි sum එක. එතකොට sum එක වෙන්නේ number 1 ගේ number 2 ගේ එකතුව. ඉතින් ඒක මම එහෙම්මම sum එක විදිහට අරන් මම printf එකක් දෙනවා මෙන්න මේ sum එක. is කියලා මන් දෙනවා integer value එකක් වෙන්නේ. ඒ වගේම sum කියන variable එක ඇතුලේ තියෙන integer value එක. අපි දැන් බලමු මේක compile and run කරලා
මෙතනින් දෙනවා එන්ටර් කරන්න කියලා නම්බර් 1. මම ඒකට දෙනවා 20. එන්ටර් කරන්න කියනවා නම්බර් 2. ඒකට මම දෙනවා 10. Answer is 30 කියලා අපිට මේ ප්‍රෝග්‍රෑම් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි scanf function එක use කරන්නේ. මේක ප්‍රැක්ටිස් වෙන්න මේ printf scanf කියන්නේ ලොකු දෙයක් නැහැ. මේකේ විශේෂත්වයක් තියෙන්නේ මෙන්න මේ and එකත් එක්ක ගන්න එක. නැත්තම් අනිත් ඒවා printf එක වගේම තමයි. ඉතින් මේක ලියන scanf ලියන pattern එක ඔලුවට ගියා නම් ඇති. මොකද මුලින්ම specify එක දාලා ඊට පස්සේ and mark එකත් එක්ක variable A අදාළ value එක store කරන්න ඕනේ. variable එක තමයි මෙතන දෙන්න තියෙන්නේ. ඉතින් මේක double float වෙන එකේ මම අහපව් කරන්න දෙයක් නැහැ. මම මේක double වලින් කරලා පෙන්නන්නම්. float වලින් වලට කරන්න පුළුවන්. මේ එතකොට මම මේක double value එකක් විදිහට ගන්න. එතකොට user ට enter කරන්න දෙන්න පුළුවන් දශම සංඛ්‍යාව උනත්. එතකොට මේකෙදි වෙනස් වෙන්නේ double නම් මෙන්න මෙතන scanf එකේදී මම කිව්වා lf වලින් තමයි ඇතුළට ගන්න. එතකොට මේ number 2 එකත් මම lf වලින් තමයි ඇතුළට ගන්න. ඊට පස්සේ printf එකක් ඇතුළට double value එකක් එනවා නම් ඒක මම දාන්නේ float value එකක් විදිහටමයි f වලින්. ඉතින් මට මේ එන answer එක දශම ස්ථාන දෙකකට ගන්න ඕන නිසා මම .2 එකත් දීලා මේක compile and run කරනවා. මම දෙනවා පළවෙනි එක විදිහට 20.5 10.25 answer එක විදිහට එනවා 30.75. ඉතින් මෙහෙම තමයි scanf function එක හැසිරෙන්නේ. ඉතින් මම හිතනවා මේ දේ ඔයාලගේ ඔළුවට යන්නේ නැති කියලා. එතකොට මේකත් කලින් වගේ කලින් printf function එක වගේම මේකත් මේ scanf statement එකත් හොඳට practice කරන්න. ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා debugging process එක ගැන. ඉතින් debugging process එකත් එක්ක ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනකම් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.